every morning. සුබදාසනක් every morning වැඩසටහනත් අරගෙන අදත් අපි ඔබත් එක්ක ජීවිතයේ වටිනාකම් සහ මතක දේවල් බෙදා හදා ගන්න තමයි සූදානම් වෙලා ඉන්නේ. ඉතින් උදේ කාලයේ සතිය දවස් පහම උදේ 8 ඉඳන් 10 වෙනකම් පැය දෙකක් අපි ඔබත් එක්ක හරිම ආදරයෙන් සතුටින් රැඳෙනවා සහ ඔබ අපි එනවා කියන විශ්වාසයෙන් හැමදාමත් බලන් ඉන්නවා කියලා අපි දන්නවා. ඉතින් එහෙනම් අදත් 8 ඉඳන් 10 වෙනකම් අපිත් එක්ක රැඳිලා ඉන්න ගොඩක් දේවල් තියෙනවා ඔබත් එක්ක බෙදා හදා ගන්න. ඒ වගේම තමයි එන්න මේ පැත්තට මම දුරකථන අංකය මතක් කරන්නම්. ඔබගේ අදහස් යෝජනා තියෙනවනම් අපිත් එක බෙදා හදා ගන්න. අපි හරිම සතුටින් ඉන්න ඔබ මේ පැත්තට එනවනම් මම මතක් කරන්නම් 0704695695 කියන දුරකථන මාර්ගය විවෘත වෙලා තියෙනවා. එන්න මේ පැත්තට අපිත් එක ඔබගේ අදහස් යෝජනා බෙදා හදා ගන්න පුළුවන්. මෙහෙම දෙයක් මතක් කරොත් සාමාන්‍යයෙන් ජීවිතේ අපි ගීත රස විඳිනවා. ඒ ගායිකාවකගේ හෝ ගායකයාගේ හඬ නිතරම අපි අහනවා. ඒ දේවල් එක්ක ගොඩක් අපි ඒ හඬට වඩා ඒ වචන එක්ක තමයි අපි ටිකක් ගනුදෙනු කරන්න උත්සාහ කරන්නේ. එතනදී ආදරය, විරහව, දුක, සතුට කියන මේ හැම දෙයක් එක්කම අපි ජීවිතේ බෙදා හදා ගන්නවා. මේ දේවල් අතරදී මම මෙහෙම දෙයක් මතක් කරවතී. මං හිතනවා සමහරක් විට ඔබ එකඟ වෙන්නත් පුළුවන්, එකඟ නොවෙන්නත් පුළුවන්. හරි වෙලාවට හමු වැරදි මිනිසුන් හෝ වැරදි වෙලාවට හමු හරි මිනිසුන් කියලා දෙකොටසක් ජීවිතේ නෑ කියලා කිව්වොත් ඔබ විශ්වාස කරනවද? අද මම මෙහෙම දෙයක් කියන්නම් ඔබට. මිනිසුන් මොන විදිහට ජීවිතයට ඇවිදින් ගියත් අපට උන් හමුවන්නේ හමු විය යුතු හොඳම වෙලාවේ. සාමාන්‍යයෙන් අපි හිතනවා අපරාධේ මේ කෙනා මට මීට කලින් හමු වුණා නම් හොඳයි කියලා. සමහරක් වෙලාවට අපි හිතනවා මේ අපරාධේ මේ වෙලාවේ හම්බුනේ කියලා. ඒ සමහර මිනිස්සුන්ට අප හිතනවට වඩා ජීවිතේ කලින් සමුදෙන්නට වෙනවා. මෙයා තව ටික කාලයක් අපිත් එක්ක හිටියා නම් හොඳයි කියලා හිතෙන්නේ. ඒ වගේම තමයි ඒ සමුදීම් ඇතැම් වෙලාවට දරා ගන්න අපිට හරි අමාරුයි. ඒත් මේ හැම දරා ගන්නටම අමාරු සමුදීමක්ම සබදාහමේ නියමයන් ජීවිතයට උගන්වනවා. ඒ හමුවීම් සිදුවුණේම සබදාහමේ නියමයන් ජීවිතයට උගන්වලා යන්න. ඒ නියමයන් මේ වෙලාවේ ඉගෙන ගත්තේ නැත්නම් යලිත් කවදාවත් ජීවිතය ඉගෙන ගන්න හම් වෙන්නේ නැහැ. මේ හැමදාමත් අපි ජීවිතයේ වෙන්නේ ඉගෙන ගැනීමක්නේ. ඉතින් අනෙක් අතට කිසියම් මොහොතක හෝ අපිට පමා වී පැමිණියා යයි සිතන කෙනෙකු යම් විදිහකින් ඒට වඩා කලින් පැමිණියා නම් ඔවුන්ගේ කිසිම වටිනාකමක්, විශේෂත්වයක්, සුන්දරත්වයක් අපිට නොදැනෙන්නට තිබුණා. ඉතින් මිනිසුන්ගේ වටිනාකම, විශේෂත්වය ඒක බලද්දි කාලානුරූපී කියලා ඔබට ඔන්න අද හිතේ. පොඩ්ඩක් හිතලා බලන්න. බැරි වෙලාවත් ඔවුන් ජීවිතයට කලින් ආවනම් අපිට ඒ සම්බන්ධතා ආරක්ෂා කරගන්න බැරි වෙන්න තිබුණා ඒ වගේ. ඉතින් ඒ නිසා කිසිම කෙනෙක් පමා වී එන්නෙත් නැහැ. කිසිම කෙනෙක් කලින් ජීවිතයට එන්නෙත් නැහැ. ජීවිතේ රැන සියලු දෙනාම එන්නේ ඔවුන් ආයුතු හොඳම තැනදී. ඉතින් මං හිතනවා අදත් අපි එන්න ඕන හොඳම වෙලාවේ කෙනෙක්ව එක්කගෙන ඇවිල්ලා ඉන්නවා. සාමාන්‍යයෙන් ගීතය ගැන කතා කරද්දී අපි ගීතය අහද්දී මතකයේ නතර කරගත්ත පපුවේ ඉතුරු වෙලා තියෙනවනේ හරි බර වචන. ඉතින් ඒ බර වචනවල නොතේරුණු තැන් ලිහන්න තමයි අද අපි සූදානම් වෙන්නේ මේ පළවෙනි හෝරාවේදී. මම මෙහෙම කියන්නම්. අවිශ්වාස නම් මගේ දැස් මත ජීවිතේම තියලා ගිහින් එත්ති දුර හිතේවි කොච්චර පරිස්සම්ද කියලා. ඒ වචනවල හිමිකාරයව ඔබට මුණගස්වන්නට අපි සූදානම් වෙලා ඉන්නවා අද දවසේ. ඉතින් ඒ ගීපද රචක විමාලක මුහන්දර. ආයිබන් සුබදසනක් ඔබට. ආයිබන් සුබදසන. කොහොමද මේ දවස්වල වැඩ කටයුතු? ඉන්දිරා කතා කරන්නේ ඔය යම්ෙම් ගැන සමහර වෙලාවට නැවත එමක් නැති යෑමකටත් යන්න තිබ්බා. මෙච්චර ලස්සනට මේ බර වචන මෙච්චර ලස්සනට අපේ හදවත් වලට දැනෙන්න කොහොමද ලියන්න පුරුදුනේ? ඉන්දිරා මෙහෙම සමහර වෙලාවල් වලට මේ ලියන හැම ගීතයකම මම විශ්වාස කරන මගේ දෙයක් තියෙනවා.
ඒ කියන්නේ ඔය ලියන හැම පදයකම හැම ගීතයකම හැම වචනයකම කොහේ හරි තැනක මම ඇති. එහෙම නැත්නම් මගේ අද්දෙකීමක් ඇති. එහෙම නැත්නම් අඩුමතරමේ මගේ යාළුවෙක් හරි ඉහලෙක් හරි ඔතන ඇති. ඒ කියන්නේ සමහර වෙලාවට මං ජීවිතේ කොතන හරි අත්විඳ දෙයක් වෙන්න පුළුවන්. මගේ යාළුවෝ හෝ ඉහලෙක් මාත් එක්ක කතා කරපු දෙයක් වෙන්න පුළුවන්. හැබැයි මම ඉස්සල් ලිව්වේ ගීත ලියන්න ආසාවට. හැබැයි ශේෂ්ත්‍රයේ ටිකක් දවස් යනකොට මට හිතෙනවා මං ලියන දේත් එක්ක ජීවත් වෙන්න ඕනේ. ඇත්තට මේකේ තියෙන අර මේ ගීතයේ තියෙන රසායනය මොකක්ද, මේක මිනිස්සුන්ට ගිනියන්නේ කොහොමද, මේක ඇතුළත තව කරන්න පුළුවන් දේවල් මොනවද කියලා අපොඩක් අද්දෙක දිගහැරලා බලනවානේ. ඒ හොයනකොට මට තේරිච්ච දෙයක් තමයි අපි ගන්න අද්දෙකීම තව කෙනෙක්ගේ අද්දෙකීමක් වෙනවනම් මගේ අද්දෙකීම වෙන්න පුළුවන්. ඒක සමහරලාට ඉන්දිරාගේත් අද්දෙකීමක් වෙනවනම් ඒක තමයි මම හිතනවා සාර්ථක ගීතයක් වෙන්නේ. මං ඒක පස්සේ තමයි ගිහින් තියෙන හුඟක් කියන්නේ බොහෝ වෙලාවට මං ඒක තමයි මං මගේ ඉලක්කය වුණේ. මගේ අත්දැකීම හැබැයි මම ලියන්නේ තව කෙනෙක්ගේ අත්දැකීමක් වෙන විදිහට. ඒ කියන්නේ මම ලියපු කොටස් සමහර වෙලාවට ඔබේ කොටසක් වෙන්න පුළුවන්. තව බලන් ඉන්න කෙනෙක්ගේ වෙන්න පුළුවන්. මේ ඕන කෙනෙක්ගේ කොටසක් වෙන විදිහට සමහරලාට මේ වෙලාවේ බලන් ඉන්න ඔබේ කොටසක් වෙන්න පුළුවන්. ඉතින් ඒක තමයි මගේ ක්‍රමය සහ විදිහ. ඒක නිසා තමයි මේ ගීත මේ වචන මේ තරම් දුරට අපේ හදවත්වලට කතා කරන්නේ. දැන් සාමාන්‍යයෙන් කියනවා විරහ වේදනාව විඳපු කෙනෙක්ට තමයි ඒ දේ හරියටම ලියන්න පුළුවන් කියලා. ඒ දේ ඇත්තටම ඒ කියන්නේ මොනෑම හෝ දුක, සතුට, ආදරේ, විරහව, තෘෂ්ණාව ඔය කියන මොන හෝ සිතුවිල්ලක් ඒ හැඟීමක් ඔය කියන හැමදේම අනිවාර්යම විඳින්න ඕනද අපිට මේ ගීතයක් ලියන්න ඒ හා සම්බන්ධයෙන් මොන හෝ දෙයක් ලියන්න? දැන් මෙන්න අපිට පොඩි කාලේ ඉඳලා කියනවනේ රස්තිය අදු ගහන්න එපා කියලා. හැබැයි මම ওই වචනට හරි කැමතියි. ඒ කියලා කියන්නේ මිනිස්සුෝ ජීවිතේ හුඟක් දේවල් හොයාගන්නේ රස්තිය අදුවත් එක්ක. මං ආදරේ ළඟ හුඟක් රස්තිය අදුවෙච්ච මිනිස්සේ. ඒ වගේම රැකියාව තුළ හුඟක් රස්තිය අදුවෙච්ච මිනිස්සෙක්. සමාජය තුළ සමහර අද්දකීම් පොතින් පතින් ගන්නවට රස්තිය අදුවත් එක්ක ගත්තේ. අන්නේ රස්තිය අදුවත් එක්ක මිනිස්සුන්ගේ ජීවිතයට බද්ධ වෙන අද්දකීම් ටිකක් බරයි. ඒත් එක්ක ලොකු නිර්මාණ කරන්න පුළුවන්. ඒ කියන්නේ තව කෙනෙක්ගේ ඇසින් ජීවිතය දකින එක අමාරුණත් අපිට ඒ දේ අත්දකින්න පුළුවන් ඔතනදී. ඔය ටික ජීවිතය ඇතුළේ රස්තිය අදුවක් ගහපුවමනේ. අනිවාර්යෙන්ම. ඒ කියලා කියන්නේ මොකද මම විශ්වාස කරනවා මගේ ජීවිතය තුළ ආදරේ, සුන්දර පැත්ත, විරහව ඒ වගේම බොහෝ දේවල් සමහර වෙලාවට පුද්ගලයෙකුට ලබා ගන්නට බැරි වෙච්ච අත්දැකීම් පවා මගේ ජීවිතය තුළ තියෙනවා කියලා. මම ඒක තමයි කිව්වේ. ඇත්තටම සාමාන්‍යයෙන් මිනිස්සෙකුට මරණාසන්න අත්දැකීමක් කියන එක ලබා ගන්න අමාරු වෙන්නේ. මං එතෙන්ට පවා පසුගිය කාලේ ගියා. දැනටත් මං හිතන්නේ දැනටත් ඔබ දන්නවා සමහර විට දැන් මාව දන්න බොහෝ දෙනෙක් දන්න කාරණාවක්. තාමත් මම ඉන්නේ සම්පූර්ණ සුවයෙන් නෙවෙයි. එතකොට මට ඒ අද්දකීම් පවා තියෙනවා. හැබැයි මම මේක එක අද්දකීමක් විතරයි. ඒ අද්දකීම කොහොමද කියලා මං ඇහුවොත් සුන්දරයි. ඇත්තමද ඔබ කියන්නේ? ඇත්තටම මං කියන්නේ එක මට සුන්දරයි. ඒ කියලා කියන්නේ ඇත්තටම මං හරි ආසයි අලුත් අත්දැකීම් හොයන්න. මං ගීතය තුළ කියන්නේ දැන් සමහර වෙලාවට මගෙන් යාළුව හෝ මගෙන් බොහෝ දෙනෙක් අහන දේ තමයි කොහොමද මේක ලිපේ, ඇයි මේක ලියන්නේ කියලා. මට ඕන වෙලා තිබ්බේ හැමදාම සාමාන්‍යයෙන් ඒ කියලා කියන්නේ මම නිර්මාණ වලට ආපු අලුතින් ඉඳලා මං හෙව්වේ අලුත් දෙයක් මොකක් හරි කරන්න පුළුවන් නම් ඒක තමයි මගේ ඉලක්කය උනේ. එතකොට මං හිතන්නේ මං දැන් මේ ගීතනත් එක්ක මේ කාටවත් වෙන කෙනෙකුට කරන්න බෑනේ. වෙන කෙනෙකුට මේ අත්දැකීම සල්ලි දීලා ගන්න බෑනේ. ඒ තැනටත් මම ගියා. ඒකත් මට එක අත්දැකීමක් විතරයි. ඒ අත්දැකීම රසවත්ව බෙදා ගන්න මට පුළුවන් මේ කවුද හරි. හැබැයි දෝ අසනීප වෙලා ලෙඩ ඇඳේදී ඉද්දිත් ඔබ ගීතයක් නිර්මාණය කරනවා. මරන්නට බැරි මතකේ. මරන්නට බැරි මතකය. කොහොමද ඒක හැදෙන්නේ? ඉන්ද්‍රියා කොහොමද ඒක හැදෙන්නේ? ගීතය හැදෙන්නේ කොහොමද? කොහොමද ඔබට හිතෙන්නේ මෙහෙම නිර්මාණයක් කරන්න ඕනයි කියලා? මෙහෙමයි. මම අසනීපල ඉන්නකොට මට වෛද්‍යවරු කීපය ඇත්තටම එකwidehatකට මම ජීවිතේ වාසනාවන්තයි කියලා හිතනවා ඩෙඩේදී හිටියත්. මොකද වෛද්‍යවරුන් පසුව තමයි දන්නේ මං ගීත රචකයෙක් කියලා. මොකද ලංකාවේ වාසනාවකට අවාසනාවකට ගීතයක ගායකයා ඉක්මනින් එළියට එනවා. හැබැයි ගී පද රචකයා හොයාගෙන යන්න ඕනේ සහ උස්සගෙන යන්නට ඕනේ. පොත් පෙරලා හොයා ගන්න ඕනේ. කියන්නේ ගී පද රචකයා කියලා කියන්නේ සාමාන්‍යයෙන් ලංකාවේ ඉස්මතු නොවන චරිතයක්. අර අපි කියනවා වගේ
හරි අවසල හොයාගන්න ඕන චරිතයක් නේ. හැංගිලා ඉන්න චරිතයක් නේද? ඔව්. මේ ඒක මම දන්නේ සමහර ලාවට මාධ්‍යෙන් හරහා හෝ වේවා ගායකයෝ හරහා හෝ වේවා කාටවත් අතින් ඒ ඒක අසාධාරණයක්ම කියන්නත් බෑ. කොහොම හෝ ඒ දුවට මේකට කියන්නේ යටපත් වෙලා තියෙනවනේ. හැබැයි රෝහලේ ඉන්නකොට වෛද්‍යවරු පවා මාව අඳුරගත්ත පහු කාලයක මම මේ 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 ගීත කරා කියලා. විශේෂයෙන්ම සිතින් අඳිනවා ගීතයට ඒ රෝහලේ හිටපු වෛද්‍ය ප්‍රධාන වෛද්‍යවරයා පුදුම විදිහට කැමැත්තක් තිබුණා. ඉතින් එතුමා මාත් එක්ක කිව්ව දෙයක් තමයි දැන් දෙයක් සිදු වෙලා ඉවරයි. දැන් ඊළඟට තියෙන ඔයාට දැන් ඔබ තමයි උත්සාහ කරන්න ඕනේ නැගිටින්න. ඒත් එක්ක හොඳ විවේකයක් තියෙනවා ඔයාට. දකුණු අත පොළුවන්. ඔයාගේ කල්පනාව තියෙනවා. හොඳ නිර්මාණ ටිකක් කරන්න. ඇත්තටම මට මේක හොඳ නිවාඩුවක් වුණා. හොඳට අර කියපු දේ මගේ ඔළුවට ආවා. මොකද එහෙම නැත්තම් ඇත්තටම වෙන කෙනෙකුට මම විශ්වාස කරනවා මේ දේ වුණා නම් එහෙම අපි සෑහෙන මානසිකව වැටෙනවා. ඔව් නේ. මගේ ඔක්කොම ජීවිතේ ඔක්කොම ඉවරයි කියලා හිතනවනේ ওই වගේ වෙලාවල් වල. නෑ මට මතකයි මං ඇත්තටම මගේ ඇඳ ළඟ එතකොට මට මාස 3ක් මම ඇඳේ. කියන්නේ මට නැගිට ගන්නත් බැරි කාලෙක මං චූටි පුතාට කියලා අර පාට පැන්සල් තියෙන යාගේ. පාට පැන්සල් කරගෙන මං දකුණු අතට පුළුවන්. මං දකුණු අතේ බිත්තිය ලිපුවා තියෙනවා. ඒ වගේ කරපු නිර්මාණවල එකතුවක් මම පහු කාලෙක ඊට පස්සේ ටික ටික මම පොත්වල ලියන්න ගත්තා. මට නැගිට ගන්න පුළුවන් වුණාට පස්සේ මම පොත්වල ලියනවා. එහෙම එකතු වෙච්ච එක නිර්මාණයක් තමයි ওই නිර්මාණය. ඒගොල්ලන් දැනටත් මං හිතන්නේ පොත් එකමාරක් දෙකක් විතර. ඒ කියන්නේ හැම පොතකම ගීතයක් තියෙනවා කියන එක නෙමෙයි. සමහර කොටස් තියෙනවා. මං හිතනවා මේ සියල්ල ඉදිරියේදී වැඩක් ගන්න පුළුවන් වෙයි කියලා. අනිවාර්යයෙන්. මොකද හරි වටිනා නිර්මාණ එකතුවක් ඒ. මෙහෙම දෙයක් මට හිතෙනවා. දැන් සාමාන්‍ය සමාජයේ ජීවත් වෙන ඕනම කෙනෙක්ට මේ හැඟීම් සිතුවිලි හැම දෙයක්ම එනවා යනවා හිතට. හැබැයි ගීතයක් නිර්මාණය කරද්දී ඒ වචන ඒ විදිහට පෙළගස්වද්දී මේ විශේෂයෙන්ම ගීත රචකයෙක්ට හෝ රචකාවියකට ආදරය විරහව මේ කියන හැඟීම් ඊට වඩා ලස්සනට දැනෙනවා දෝ කියලා මට හිතෙනවා මේ වචන පෙළගැස්වීම දැක්කහම. ඔබට කොහොමද ඒක දැනෙන්නේ? ඉන්දිරා මම මේකට මෙහෙම කතාවක් කියන්නම්කෝ. මොකද ලංකාවේ බිස්කට් ගත්තාම මේක සන්නාමයක්. ප්‍රධාන සන්නාමගත බිස්කට් එකක් නිෂ්පාදනය කරා. මං සන්නාමය ගැන කියන්නේ මොකද මේක වැඩසටහනක් සාරූපණයක් නේදනේ. ඒ නිසා එයි අප්පුහාමි කියලා කියන්නේ මේ සමාගමේ අයිතිකාරය එහෙම නැත්නම් කළමනාකාර අධ්‍යක්ෂකවරයා. එතුමා කියපු දෙයක් තමයි මගේ ආයතනයේ නිෂ්පාදනය කරන එකම බිස්කට් එකක්වත් ඒකල කියන්නේ එළියට යන්නට බෑ. මගේ ගෙදර දරුවන්ට රස විඳින්න බෑ. මම නිෂ්පාදනය කරන එකම බිස්කට් එකක්වත් මගේ ආයතනයෙන් එළියට යන්න බෑ. මගේ දරුවන්ට රස විඳින්න බෑ. එතකොට මම කියන්නේ මගේ නිර්මාණ දායකත්වයේ තියෙන බිස්කට් වල කතන්දරය තමයි. අනිවාර්යයෙන්. මට රහ නැති එකක්වත් මගේ එළියට දෙන්නේ නැහැ. එකක් මම ආදරේ හොඳට වින්දා. සහ බිඳිනවා. විරහවත් එහෙමම කියන්නකො. නේද? අනිවාර්යයෙන්. දැන් එතකොට දැන් එකම කාසියක දෙපැත්ත වගේ නේ. ඔව්. දැන් ඔය දෙකම වින්ද මිනිස්සෙකුට ඒව ගැන කතා කරන්න හොඳට පුළුවන් නේ? අනිවාර්යයෙන්. මට රස්තියවදු අර මං ඉස්සල්ලා කිව්වේ රස්තියවදු ගහන්න එපා කියන්න මට පුළුවන් සහ මට අයිතියක් තියෙනවා. මං හොඳට රස්තියවදු ගාව මේකේ කියන්න. මං හැම දෙයක් ඇතුළම ආදරේ හෝ වේවා සමාජය තුළ හෝ වේවා යම් රැකියා අවස්ථාව තුළ හෝ වේවා හොඳ රස්තියවදු ගහපු හින්දා තමයි මට ඒ ගැන කතා කරන්න පුළුවන් නේද? අනිවාර්යයෙන්. අර ඒ කියන්නේ අර අපි කියන්නේ කොටිම කියන්නකෝ නාස්තිය ගැන කතා කරන්න පුළුවන් නාස්ති වෙච්ච මිනිස්සෙකුට දිනු වෙච්ච මිනිස්සෙකුට නේද? නාස්ති වෙලා නම් ඒක හරි ලේසියනේ කියන්නේ. ඒ වගේ තමයි මම හිතන්නේ. ඒ කියලා කියන්නේ ආදරය පිළිබඳවත් ඔය කියන හැම අත්දැකීමක්ම මට හොඳට තියෙනවා. එතකොට ඒ හින්දා මට හොඳට අත දිගහැරලා ඔය ගැන කතා කරන්න සා ලියන්න පුළුවන්. ප්‍රථම ප්‍රේමයම තමයි විවාහ කරගන්න ලැබෙන්නේ. ඔය දේ සාමාන්‍යයෙන් කීයෙන් කී දිනකටද ලැබෙන්නේ නේ? ප්‍රථම ප්‍රේමය කියලා කියන්නේ සාමාන්‍යයෙන් අහිමි වෙන දෙයක්. අපිට කවදාවත් පළවෙනියෙන්ම ආදරය කරපු කෙනාට විවාහ වෙන්න හම්බෙන්නේ නැහැ. නමුත් ඔබ ඒ තරම් වාසනාවන්තයි. අපි ඒක මතක් කරමු. නෑ සාමාන්‍යයෙන් මගේ ජීවිතේ එකපාර එකක් කියන්නේ දෙන දේවල් නෑ. ඒ කියලා කියන්නේ සමහර දේවල් හඹාගෙන යන්න ඕනේ. ඉතින් ඒ ආදරයත් එහෙම තමයි. හිමි වුණා කියන්නේ අතහැරෙනවා ආයෙ හම්බෙනවා. එහෙම දෙයක් තමයි මේ පළවෙනි ආදරය තුළ තුනේ.
අතහැරෙනවා ආය ලැබෙනවා. ඒක හරි ලස්සනයි කියලා මට හිතන ඔබ කියද්දි. මම කැමති ඔබගේ හඬින් මහන්න. මොකද්ද මේ කතාව ඇතුලේ තියෙන්නේ අතහැරිලා ආය හම්බෙනවා කියන එක? ඒකල කියන මම ඇත්තටම දැන් විවාහකයි සහ දරුවෝ දෙන්නෙක් ඉන්නවා. දැන් දරුවෝ දෙන්නෙක් පියෙක්. මගේ බිරිඳ තිසරුණ දේශ අකුල රත්න ඇය වෘත්තියෙන් ගැන කාධිකාරිවරයා. හය වසර ඉඳලා අපි දෙන්න එක පන්තියේ. එයා මගේ හොඳ යාළුවෙයි. එතකොට මම අදටත් ඒ යාළුවා එහෙම තමයි කියන්නේ. මං ඇත්තටම යාළුවා නැති වුණ නැහැ බිරිඳ වුණා කියලා. නෑ මං ඒ වචනට කැමති නෑ. ඒ කියන්නේ බිරිඳ කියනකොට නම් දුරයි වගේනේ. යාළුවා කියන දීට වඩා ළඟයි වගේ. ඒ කියලා කියන්නේ මෙහෙමයි. දැන් ඇත්තටම අර අපි ජීවිතේ ෂෙයා කරගන්න පුළුවන්. අපේ ජීවිතේ බෙදා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි දෙන්නට හැමදේම ෂෙයා කරගන්නත් පුළුවන්. ඊට පස්සේ ෂෙයා කරගන්න එක ඊට පස්සේ ජීවිතේ ආදරයක් සාමාන්‍යයෙන් සහ බැඳීමක් තියෙන මම විශ්වාස කරනවා ෂෙයා කරන එක, කියා කරන එක සහ අර ෂෙයා කියා බෙයා කියන ඔය හැම එකම තියෙන දෙයක්. මේක තුල අපි දෙන්නට ඕන දෙයක් බෙදා ගන්න පුළුවන්. සහ අර කියා කරනවා. ඒ කියන්නේ එයා මාව මට ගරු කරන්නේ කොහොමද මම එයාට ගරු කරනවා. ආදරේදී එතන තාමත් ඉන්නවා. එදත් අපි දෙන්න හිටියා. ඒ වගේම මටත් වඩා ඇය විශේෂයෙන්ම අර බෙහා කරනවා කියන දරා ගැනීමත් ගත්තාම ඒ කියලා කියන්නේ මම ස්වාම පුරුෂයෙක් විදිහට විතරක් නෙමෙයි මං කරන ඕනෑම දෙයක් එදා ඉඳලම. ඒ කියලා කියන්නේ සමහර ලාවට දැන් ඔයා කියමුකෝ සින්දු ලියලා කාටද හරි ගියේ වගේ එකක් හිතෙන්න පුළුවන් නේ. අනිවාර්යයෙන් ලංකාවේ ඇත්තටම අර ආට් එකක් කරනවා සහ ලංකාවේ තියෙන පරිසරයත් එක්ක කලාවක් එක්ක ජීවත් වෙනවා කියලා කියන්නේ ඇත්තටම මම දවසක් සංගීතයත් එක්ක කියනවා සංගීතය මේක අර මිරිස්කුඩු මෝල් එක hina වෙලා ඉන්නේ නේ. මිරිස්කුඩු මෝලක ඇතුළේ hina වෙන්න හරි අමාරු වෙන්නේ. මිරිස්කුඩු මෝලක hina වෙලා ඉන්නා වගේ සමාන ඒ වගේ අමාරු කාරණාව. ඉතින් එදකොට එහෙම කියනකොට ඇය මාව විශ්වාස කරනවා. කවදා හරි මේකෙන් ඔයා දෙයක් කරයි. ඔයාට පුළුවන්. ඒ කියන්නේ ඇයට ඔබව ඒ කියන්නේ පොඩි කාලේ හම්බෙනවා. නමුත් විවාහ වෙද්දිත් ඔබ ගීත රචකෙක්. ද වෙන යම් රැකියාවක නිරත වෙන ගමන්ද? නෑ ඉන්දිරා මම ඒ කියලා කියන්නේ මම හැමදාම කියන දෙයක් තමයි. අදවත් මම විශ්වාස කරන්නේ මම ඉන්නේ මට හරි තැනද කියලා මන් දන්නේ නැහැ. ඒකල කියන්නේ මං හරි ආසයි අලුත් දේවල් කරන්න, අලුත් දේවල් හොයන්න. දැන් පොඩි කාලේ පාව මට ওই දේ තිබ්බා. මම ඒක තමයි කියලා කියන්නේ මං ඉස්සර මට මතකයි දවසක් අම්මත් එක්ක යනකොට හෙට්ටිපොළ අපේ ගම් ප්‍රදේශයේ හෙට්ටිපොළ පොලක් තියෙන ප්‍රසිද්ධ. ඔකට බස් එක යනකොට අර බිනිඳු කියන මිනිස්සෙක් රබාණක් අරගෙන නගිනවා. අම්මට ඇවිල්ලා මං ගෙදර කරදර කරා මට රබාණක් කරන් දෙන්න කියලා. මොකටද බිනිඳු කියන්නේ? මට ඒ දවස්වල මගේ වීරය බිරිඳු කියන මනුස්සයා. දැන් මං ඇඳගන්නේ මං බිරිඳු කියන මනුස්සයෙක් වෙන්න ඕනේ. අන්න ඒ වගේ තමයි දැක්කොත් දෙයක් කරන්න පුදුම කැමැත්තක් තියෙනවා. අන්න ඒ වගේ තමයි හැම නැතුව එකපාර මේකට ආවෙ නැහැ. ඒ වගේම මං ඊට පස්සේ ජීවිත අපොස උසස් පෙළට කරනකොට ජීව විද්‍යාංශයෙන් ගියේ. දැන් එතකොට ඒ පැත්ත සාමාන්‍ය සෑහෙන දුරට ගේනවා. එතකොට අධ්‍යාපන පැත්තනොත් එහෙම යනවා. හැබැයි ඒ අතරතුර මට හිතනවා එක එක අත්හදා බැලීම් කරන්න. මගේ රැකියාවක් වශයෙන් මම කොළඹට එන්නේ මාධ්‍ය ජීවිතයත් එක්ක. රජයේ මාධ්‍ය ආයතනයකට සම්බන්ධ වෙලා ලකඩේ. ඔව්. මේ රජයේ ගුවන්විදුලියකට විශේෂයෙන් මම ස්තුතිවන්ත වෙන්න ඕනේ. මම නම් කිව්වට කමක් නැහැ කියලා මම විශ්වාස කරනවා. මොකද අද ලංකාවේ අර අතේ ඇඟිලි ගාණෙන් එකතු වෙලා ඉන්න මාධ්‍යවේදීන් අතර විශේෂයෙන්ම චන්දන තිලක රත්නසේව මම ඉතාම ගෞරවයෙන් සිහිපත් කරන වෙලාවේ. එතුමා තමා මාව කොළඹට අරන් එන්නේ. සහ ඒත් එක්ක අශෝක තිලකරත්න සර් ඊට පස්සේ මේ වගේ ප්‍රවීණයන් එක්ක ඔවුන්ගේ ගුරුහරුකම් ලබා ගන්න පුළුවන්කමක් ලැබුණා. ඒ කියන්නේ මාධ්‍යවේදීක විදියට. ඒත් එක්ක තමා නිර්මාණකරණයට එකතු වෙන්නේ. පළවෙනිම නිර්මාණය ඔබ අතින් ලියවුණු ඒක චුට්ටක් අපි මතක් කරමුද? පළවෙනිම නිර්මාණය තමා දමිත සංකට ලිව කට කැඩිච්ච කතා කියයි තෙවුඩිච්චියක් කියලා. කොහොමද ඒක හැදුනේ? ඒ කියන්නේ දැන් එතකොට මාධ්‍ය ජීවිතයත් එක්ක ඉන්නකොට දමිත සංකේ ගම ඇතිලිවෙව මොනරාගල දමිත සංක කොළඹට ඉන්නේ. අපි ඔය ආපු සාමාන්‍යයෙන් එක කාලේ වගේ තමයි අපි එක කොළඹට වැටෙන්නේ. එතකොට ඔහු හඳුනාගන්නේ මම එතකොට ගායන ශිල්පියෙක් විදිහට ඔහු මාව හඳුනාගන්නෙත් මේ මාධ්‍යතුල ඉන්නවා විදිහට. ඔය ඉන්න වෙලාවේ තමයි දමිත්ගේ ජනප්‍රිය වචනයක් තියෙනවානේ
මස්සිනා කියලා. මස්සිනා. ඔව්. මස්සිනා ඔයාලඟ ඔයාලඟ තියෙනවනේ වචන. අනේ මස්සිනා මමල සින්දුවක් ගේපන්කෝ. ඔය කියපු විදිහ ඇත්තටම. මේ ඇත්තටම මම පළවෙනි සින්දුව ලියන්නේ දමිතසංගේ කරදරේට. හැබැයි කරදරේ තමයි ඊට පස්සේ වාසනාවක් විදිහට ලැබුණේ නේ. ඊට පස්සේ කොහොම හරි මට ඔහොම ඉන්නකොට තව මං හිතන්නේ අනුපම මතක් කරන්න ඕනේ. අනුපමට මං ගීතයක් දීලා තිබ්බා. අනුපම සහ නලින්ට ඒ දෙන්න අරන් යනවා. ওই ගීතයත් අරන් යනවා රොෂාන් අයියා ළඟට. ඊට පස්සේ ඒ හරහා තමයි රොෂාන් අයියා මට දුරකථන ඇමතුමක් දීලා තියෙන්නේ. මල්ලි මේ උඹට සින්දු ලියන්න පුළුවන් වගේ තව ලියපුවා තියෙනවා මොන හරි වන්න කියලා. හැබැයි ඒත් එක්ක ක්‍රමක්‍රමයෙන් ගීත විශාල සංඛ්‍යාවක් ලිය වෙනවා. සහ ඊට පස්සේ සාමාන්‍යයෙන් නම් වශයෙන් නොකියුවට විශාල සංගීත අධ්‍යක්ෂකවරුන් සංඛ්‍යාවක් එක්ක වැඩ කරන්න කියාවක් ලැබෙනවා. නොයෙක් ගාන ශිල්පීන් විදිහට තියෙනවා. හැබැයි අනිත් එක තමයි ඉන්දිරා සමල්ලාට මගේ ගීත බලනකොට මම වගේම තමයි විදිහක් නෑ. ඇයි එහෙම හිතෙන්නේ? නෑ නෑ මම ඒක මෙහෙමයි දැන් ඇත්තටම ප්‍රවීණ ගායකයෙක් ගත්තත් එහෙම නැත්නම් දැන් මම මෙහෙම කියන්නම්කෝ. ආධුනික ගායන ශිල්පියෙක් කවුරුවන් මට අලුත් කෙනෙක් කතා කරොත් එහෙම කියන්නේ මම නංගි එහෙම නැත්නම් මල්ලි හරි කවුරු හරි මං කියන්නේ ඔයාගේ සින්දුවක් මට එවන්න කියලා. මොකද ඉන්දිරා මම ගායකයේ කටහඬ අහලා ඊට පස්සේ තමයි හඬ අනුව චිත්‍රයක් හදගන්නේ. මං හිතනවා අර අර මම ලියන එකේ සමහර කට්ටිය අහනවානේ මොකද්ද මේ මැජික් එක කියලා. ওই මැජික් එක අහන්න එක හේතුවක් තමයි සාමාන්‍යයෙන් අර දැන් ගීත අකල් මරණ වලට ගොදුරු වෙනවනේ ගීත සහ ගායකොත් එහෙම තමයි. නිර්මාණ ඇත්තටම ලංකාව ඇතුලේ බොහෝ විට ඉතාම ඉක්මනින් ජනප්‍රිය වෙනවා. ඒකල කියන්නේ ට්‍රෙන්ඩින් ගීත තියෙනවා. හැබැයි මේ යන ගීත ඉතාම අඩු කාල සීමාවක් ඇතුළත මං කිව්වේ අකල් මරණ වලට ගොදුරු වෙනවා. හැබැයි මං සන්තෝසයි මහා ලොකු ගීත ගණක් නිර්මාණය කරලා නැහැ. හැබැයි නිර්මාණය කරපු ගීත වල ටිකක් ආයුෂ වැඩි. ඒ දේන වෙන්න ඕන නේද? දැන් ඔබගේ ගීතයක් මේ මගේ ගීතයක් මේ විදිහට මිනිස්සු රස විඳිනවා දකිද්දී නිතරම ප්‍රචාරය වෙනවා එහෙද්දී ඔබට දැනෙද්දී තව කෙනෙක් මේ දේ හදවතට බද්ධ කරගෙන රස විඳිනවායි කියලා ඔබට මොන වගේ හැඟීමක්ද දැනෙන්නේ? ඉස්සර නම් හුඟක් සතුටුයි. දැන් සාමාන්‍ය. සාමාන්‍ය. හැමදේම එහෙමනේ නේද? හැමදේම එහෙමනේ. මුලින් හරි ගොඩක් වටිනවනේ. සාමාන්‍ය ඒක දිගටම මේ විදිහටම ඉස්සරහට යද්දී ඒක සාමාන්‍ය දෙයක් වෙනවා අපිටනේ. එහෙම වෙනවා. හැබැයි ඔකට හොඳ පිළිතුරක් කියන මගේ බිරිඳ සාමාන්‍යයෙන් ඕක නැත්තේ පෞල් ජීවිතය ඇතුළ විතරයිලු. ලස්සන දෙයක ගලපලා තිනවා. ඔව් එක තැනක එක විදිහට ඉන්නේ එතන විතරයිලු. ඒකට බාතරගෙන තියෙන්නේ. අනිවාර්යෙන් එහෙම වී යුතුයි. මෙහෙම දෙයක් හිතන දැන් ඔබ කතා කරද්දී ගොඩක් දේවල් කියන්නේ ජීවිතේ සතුට විතරක් නෙමෙයි නේ දුක කියන දේත් අපි අරන් එනවා සැරින් සැරේ මාරුවේ මාරුවට. ඒ වගේ කාලකේ තමයි ඔබ මාස 3ක් විතර ගොඩක් අසනීප වෙලා ඉඳලා අද නැවතත් ඇවිල්ලා අපිත් එක්ක මේ විදිහට මේ දේව රසවින්දනය සහ මේ මතක හරිම ලස්සනට ඔබ අපිත් එක්ක බෙදා හදා ගන්නවා. එතනදී අලුත් වැඩක් මේක. මට එතන පොඩ්ඩක් ඒක මේ වෙලාවේදී මතක් කරන්න ඕනයි කියලා. මොකද මට ඒක ටිකක් වැඩිපුර දැනු දෙයක් කියලා මට හිතෙනවා. මොකද අපි ජීවිතය ගැන කතා කරද්දී හැම වෙලාවෙම අපි පොත්වල අසම් කරලා මේ සමහරකට ඔප්පු තිරප්පු හදාගෙන හරියට අයිති වාසිකම් කියන්න අයිතිය කියන දේ මේ මගේ කෙනෙක් මේ මගේ දෙයක් මේ මගේ මේක මගේ නැත්තම් මේක අපේ කියන තැන ඉඳන් ගොඩක් වෙලාවට අපි ජීවිතේ ඉස්සරහට යනවා. මේ තියෙන ජීවිතයේ ලෝභකම් මගේ කියන මමත්වය සහ උඩගුකම් මේ හැම දෙයක් එක්ම තමයි ජීවිතය අපි ඉස්සරහට යන්නේ. මොනතරම් අපි බුදුබණ ශ්‍රවණය කරත් කොයි දේ ඇහුවත් මොනතරම් කතන්දර මොනතරම් නිර්මාණ රසවින්දත් නමුත් එක තැනකදී තමන් දන්නේ නැති වෙලාවක ඔබත් දන්නේ නැති වෙලාවක මට හරි ඔබට හරි යන්න වෙනවා. එදාට අපි හැමදාමත් මගේ කෙනෙක් එක්ක ඉන්න ඕන මගේ සමීප කෙනෙක් මගේ ආදරය කරන කෙනෙක් එක්ක ඉන්න ඕන අපේ අය එක්ක ඉන්න ඕන කියන අපි නැත්තම් මම කවදාවත් දන්නේ නැති හැමදාටමත් යන්න බය වෙච්ච තැනක හරියටම කිව්වොත් ඉතින් සොහොන් කොතක හරි ওই විදිහේ අපිට තනි වෙන්න වෙනවා. හදිස්සියේවත්
ආදාහනය කළෝතින් වගේ අලු ටික තමයි ඉතුරු වෙන්නේ. මෙතනදී ඔබ ඒක හරි ලස්සනට වචන කරනවා. අලු වුණත් අසරණයි අයිතිකාරයෙක් නැති. මෙන්න මේ වචන හරි තදින් මගේ හිතට දැනුණා. මං හිතන්නේ මේ දේ කියද්දී ඔබටත් ඒ දේ ඒ විදිහටම දැනෙනවා ඇති කියලා මං හිතනවා. මොකද මේ වචන ටිකත් එක්ක මහා අසරණකමක් හරි දුකක් මේ කොච්චර දේවල් කරත් අන්තිමේදී මේක නේද කියනා වගේ දෙයක්. දැන් සම්පූර්ණ සින්දුවම අපි අහලා නැහැ, සම්පූර්ණ නිර්මාණයම අපි රස විඳලා නැහැ, සම්පූර්ණ වචන අපි කියවලා නැහැ. නමුත් මෙන්න මේ වචන පේලේ ඇතුලේ ලොකු කතන්දරයක් තියෙනවා කියලා මට හිතෙනවා. මම මේ කියන දේ ඇත්තටම හරිද ඇත්තද කියන දේ මන් දන්නේ නැහැ අයියේ. හැබැයි මම ඔබට බාර කරනවා මේ වෙලාවේදී මේ ගැන අපි පොඩ්ඩක් කතා කරමු. අපි ටිකක් කතා කරමු. මොකද ටිකක් කතා කරමු. සැප්තැම්බර් වල අලුත් දෙයක් නේද? ඔව්. ලබන මාසේ මේ ගැන හුඟක් කතා කරන්න පුළුවන්කම ලැබෙයි කියලා විශ්වාස කරනවා. සාමාන්‍යයෙන් අර ගීතයක් නිර්මාණය කරනකොට මම අර කිව්වා අලුත් දේවල් මම හොයනවා. එතකොට මේක මම ඇත්තනම ගීතයට අර මොකද නිමිත්තක් ගීතයට ප්ලොට් එකක් නැතුව අසරණ වෙච්ච වෙලාවක. දැන් මෙහෙම ඉන්නකොට තමයි මං අන්තර කියන්නේ අපි Facebook වල ෆොටෝ යනවනේ. දැන් ෆොටෝස් යනකොට මං දැක්කා අර කණත්තක වලක් උඩ මිනිියලු අර පුංචි මුට්ටි වලට දාලා දෙනවා ගෙදර කට්ටියට ගෙනියන්න. හැබැයි 100කට අධික සංඛ්‍යාවක් තියෙනවා මේ වල උඩ. මං ඉතින් පසුගිය කාලේ ලස්සන කවිටියකුත් නිර්මාණය කරලා තිබ්බා අපේ ඉලක්ෂ ජයවර්ධන සහෝදරයා මේකට. මට මෙතන තමයි මං පත්තු වෙච්ච තැන. අර ප්ලොට් එකක් මට හම්බෙන්නේ මෙතන තමයි උදේ. සාමාන්‍යයෙන් මම ගීත නිර්මාණයක් ගන්නකොට උදේ තමයි වැඩ පටන් ගන්නෙ. අංජලි හේරත් තන්ගාවලියකින් ලංකාවේ අද නමක් දිනපු ගායක ශිල්පිනියක්. අංජලිවට මේ වෙලාවේ කියලා තිබ්බේ අයියේ ටිකක් අමුතු සින්දුවක් ඔයාලා ලියලා දෙන්න පොද. සාමාන්‍යයෙන් හුඟක් අමුතු වැඩ කරන කට්ටිය සහ අමුතු වැඩක් කරන්න කැමති කට්ටිය තමයි මට හුඟක් දුරකට නමතුම් දෙන්නේ සහ මාත් එක්ක නිර්මාණ කරන්නේ. ඒකලගෙන මගේ විදිහකුත් නේන මම අර කිව්වේ අර සාම්ප්‍රදායික වෙන තැනකින් වෙන දෙයක් මගෙන් බලාපොරොත්තු වෙනවනේ මට කතා කරන්න පාසින් දුවක් නියත්. දැන් ඔහොම ඉන්න වෙන්න වෙලාවක තම අංජලිය කිව්වට පස්සේ දැන් මෙහෙම කිව්වට ප්ලොට් එකක් තියෙන්න ඉපේ. එහෙම නැති වෙලාවක තමයි මට මේ ඡායරූපය මතකෙන්නේ. පස්සේ ඒකත් මේ චන්දන සර්ගේම දුව කුසුමාංජලිය තමයි මේ ඡායරූපය අරගෙන අන්තර්ජාලයට මුදාහැරලා තිබ්බේ. මම මේකත් එක්ක මං හිතන් පහුගිය බකපාණුවේ ජීවිතේ වෙච්ච දේවලුත් වෙන්නට ඇති. මං අර කිව්වනේ අපේ ජීවිතවලට අපේ දෙයක් කොහෙන් හරි නිර්මාණයකට ඇඳෙනවා කියලා. අනිවාර්යයෙන්. කොහෙන් හරි අපි නෑ කිව්වත් කොහෙන් හරි වචන කෙල්ලෙන්නේ අපේ දෙයක් තමයි. මෙන්න මෙහෙම දෙයක් තමයි මං හිතන්නේ උනේ. මට ඊට පස්සේ මුල් වචන ටික එනවා ඉක්මනට. ඒකල කියන්නේ ඒකම මං නිර්මාණ කරන මේ සූට් එකේ කෙනා උදේ. ඒත් එක පැන අරගෙන මං ඉක්මනට ලියා ගන්නවා අලු වුණොත් අසරණයි අයිතිකාරයෝ නැති. එච්චරයි. තිබ්බේ ඊට පස්සේ ජීවිතේ කිසි දෙයක් බෙදා ගන්නට බැරි එහෙම ටික ටික නිර්මාණය කරගන්නවා මම. මම ඉස්සල්ම කිව්ව එක තමයි අර ගීතවල වචන හඬපා සමහර වෙලාවට ඔය අමාරුවේ මම බැටනවා. දැලා අලු වුණත් අසරණයි අයිතිකාරයෝ නැති කියන එක තමයි මම මට අහුනේ ඒ වචන ටික. ඒකත් එක්ක මම මේකෙන් කියන්න අදහස් කරේ අපි කොච්චර ආදරේ මිනිස්සු ළඟ හිටියා අපේ දේවල් බෙදාගන්න අපි අඬනකොට අඬන්න අපි හිනා වෙනකොට හිනා වෙන්න හිටියට මන් දැක්ක අර වල උඩ තියෙන අර මුට්ටි ටික අලු මුට්ටි ටික ගෙනියන්න අර ආදරෙන් දැන් එතන අර ඒ ආදාහනාගාරේ හිටපු මිනිස්සුયો මුට්ටි එකට දාලා සුදු රෙදි ගඩකින් වහලා මේක දෙන්නේ මේ හරි ආදරෙන් කරපු පිරිසකට දෙන්නේ මේ මිනිස්සුත් එක්ක ඇවිල්ලා අඬාඩ සමහරලාට මේ ආදාහනාගාරේ ඇතුළට දාන්නේ නේ මිනිහා. එතකොට හිතනවා මේ අඬපු විදිහට මේ තිබ්බ දුකත් එක්කම හරි ආදරෙන් මේ ටිකත් අරන් ගිහින් කොහෙර තැම්පත් කරයි කියලා අඬපතර. හැබැයි ඒ මුට්ටි ජරාවාස වෙලා දියසෙවල් බැඳලා මුට්ටි කැඩිලා අර සුදු රෙදි පුස් බැඳිලා අවු පැහැ ගන්න ඒ කියන්නේ රෙදි කඩකින් වහනවනේ මේ එහෙම තියෙනවා කියලා කියන්නේ මට හිතුණා අලුලට දුක හිතේ කියලා. කොයිතරම් සංවේදීද කියලා හිතනවා ඔය හිත. මෙහෙම කතා බහ කරද්දී ජීවිතය ගැන ටිකක් වැඩියම ගැඹුරින් කතා කරා. ඔව් දැන් අපි එකේ ගීත රූප රචනත් කළා. රූප රචනත් කරලා ඒ වගේම ගීතේ ලබන මාසෙකට ඔබ යැතින්ට අරගෙන ඉන්න. එතකොට හරි. අනිවාර්යයෙන්. අපිට ඒක රස විඳින්න පුළුවන් සහ මීට වැඩියමක් අපිට
තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා. ගොඩක් දේවල් ජගත් රස්නායක තමයි ගීතේ සංගීතයවත් කළේ. මට දැනෙච්ච ටිකක් අලුත් ඉසව් ස්පර්ශ කරන හොඳ සංගීත අධ්‍යක්ෂකවරේ ජගත් රස්නායක හොඳ සද්දයක් හොයාගෙන ගිහිල්ලා තිබ්බා. ඒ වගේම අංජලිත් ඉතාමත් හොඳ සාධාරණ ගීතයකට කළා. ටිකක් මහන්සි වෙලා අපි වැඩේ කරා. මේ බලමු රූප රචනත් එක්ක අමුතු වේවි. රූප රචනත් මගේ සම්පූර්ණ අදහස් එක්ක ගලපිච්ච වැඩක්. කියන්නේ මම තමයි මෙහෙම කරමු කියලා කියන්නේ අර මගේ වැඩක් කරගෙන කරපු වැඩක්. වැඩක්. අර්ථාන්විත සහ හොඳ නැවුම් සාමාන්‍ය ලේසියෙන් කෙනෙක් හිතන්නේ නැති අලුත් වෙනස්ම නිර්මාණයක්. නේද රස විඳින්න හම් වෙන අපිට සැප්තැම්බර් මාසයේදී. ඔව් නේ ඒක තමයි මම කියන්නේ. ඇත්තනම මම අර සාමාන්‍යයෙන් අපිට ගීත ලියන්න කියලා මුදලක් ලැබෙනවා තමයි. ඒ කියන්නේ මුදලක් අපි කතා කරනවා තමයි. හැබැයි මං කියන්නේ අර මං හරි අකමැති අර සින්දුව වගේයි මේ සින්දුව ලියලා දෙන්නකෝ. දැන් ආන් අර අර සින්දුවක් තියෙන්නේ අර අරයාගේ මේ සින්දුව වගේ. මං අහන්න අකමැතිම වැඩක් තමයි ඉන්දිරා විජේ. මං කියන්නේ ඉතින් එහෙම සින්දුවක් තියෙනවනේ මල්ලේ අයියෝ එහෙම එකක්. තව එකක් ඕන නැහැ ඒක වගේ නේද? ඒක වගේ එකක් ඕන නැහැ. මං හිතන්නේ ඒක තමයි කියන්නේ. ඇත්තටම ලංකාව හිතන්නකෝ දැන්. ලංකාවේ එක ගීතයක් ආවොත් ඒ වගේ සමාන සින්දු කීයක් එනවද කියලා. ඒ කියන්නේ අර මුල් සින්දුවක් නැත්තරම නැති වෙන්න. ඇත්තටම ඒක නෙවෙන්නේ. ඒකල කියන්නේ අර සින්දුවක් නැති වෙන මේ සින්දුවල අපි නිර්මාණය කරන ගීතවල ආයුෂ කාලය අඩු වෙන්නත් ඒක තමයි හේතුව. එක වගේ ගීත එකක් හැදුවොත් කීයක් වෙනවද? සාමාන්‍ය අර ලංකාවේ රැලි ගිනව එහෙම නෙවෙන්නේ. සාමාන්‍ය කොහේ හරි ඛේද වාචකයක් වුණත් මොන හරි දෙයක් කියමුකෝ මිනීමරමක් වුණත් ඊට සමානව වෙන්නේ. මං කියන්නේ මේ සමාන වැඩි අතහැරලා වෙන දෙයක් කරන්න ඕනේ. වෙනස් දෙයක් අලුත් දෙයක් අපි හිතන්න ඕනේ නේද? දැන් මේ දවස්වල සාමාන්‍ය ජනප්‍රියන දේශපාලන වේදිකාවේ මේ කතාවමනේ අනිත් ස්ටේජ් එකට ඇහින්නේ. හැබැයි මම විශ්වාස කරනවා වෙන කතාවක් කියා ගන්න පුළුවන් මනුස්සයා මොන හරි කරයි කියලා. අනිවාර්යයෙන්. දැන් එහෙම දේ අපිට පේන්න තියෙනවනේ. දැන් මනුස්සයෝ එකම කතාව නම් අහන්නේ මේ කතාවෙන් හැම වේදිකාවම ඇහෙන්නේ එක කතාව නම් වෙන කතාවක් මනුස්සයන්ට නිකන් දැනේ කියලා එකක් එහෙම එකක් දැනෙනවා. සා මනුස්ස හොයන්නේ වෙන කතාවක්. අනිවාර්යෙන් අපි ටිකක් වෙනසක් හැම වෙලාවෙම බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක නිසා තමයි අද දවසේ මේ වගේ මාතෘකා ගැන අපි කතා කරන්න සැදී පැහැදී ඉන්නේ ගොඩක් වෙලාවට නිරන්තරයෙන්. ඉතින් ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. පුංචි විරාමයක් අරගෙන අපි ඉක්මනට එනවා. තව අලුත් දේවල් ටිකක් තියෙනවා ඔබත් එක්ක බෙදා හදාගන්න. මතකයේ රැඳිච්ච හදවතේ බරට දැනුණු වචන ගැන කතා කරන්න තමයි අද මේ උදේ වේලාව වෙන් කරගෙන තියෙන්නේ අපි. ඉතින් ඔබ ඉතාමත් ආදරෙන් සතුටින් අපිත් එක්ක රැඳිලා ඉන්නවායි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් ගීපද රචක විමාලක මොහන්දිරම් එක්ක තමයි මේ දේවල් අපි මේ සුඳුරු දේවල් මේ වචනවල තියෙන සුඳුරු තැන් හරිම ලස්සනට ඔබත් එක්ක බෙදා හදාගන්නේ. ඒ විග්‍රහයන් හරිම සුන්දරයි. ඉතින් අයියේ මරන්නට බැරි මතකයෙන් තමයි ලෙඩ ඇඳේදී ඔබ ලිව්වේ. ඒ දේ ජීවිතේ ලොකු තැනකට ඔබ අරගෙන ගියා. ඔබගේ මානසික සහ කායික දේවල් එක්ක ඔබ ඒ ගීතයත් එක්ක ගොඩක් දේවල් බෙදා හදාගත්තා කියලා මං හිතනවා. ඒ අතරේ මීනා ප්‍රසාදිනී අපි හැමෝම ආදරය කරන ගායිකාව ගායනා කරන හංකීති කවන මේ ගීතය හැදෙන්නේ කොහොමද? මේ ගීතයට අපි හැමෝම කැමති. මං විශ්වාස කරනවා ගායකයන්ගේ සහ සංගීත කණ්ඩායම් ගායිකාවන්ගේ බොහෝ අර සංදිස්ථාන කියන්නේ ටර්නින් පොයින්ට් මුණගසන්න මට අවස්ථාවක් ලැබුණා. මීනාගේ ජීවිතයේ කරපු පළවෙනි ගීතේ මේක. පළවෙනි ගීතේ. ඔව්. හංගිතේ ගමන. මේක ආයතනයක කරපු ආරාධනාවකට කරපු වැඩක්. සුරේෂ් මාලිය දෙය තමයි ට්‍රැක් එක කරේ. මේක ට්‍රැක් එකකට කරපු දෙයක්. මගේ පුද්ගලික අත්දැකීමක් කියලා කියන්නේ මගේ යාළුවෙක් හරහා මට දැනෙච්ච අත්දැකීමක්. මේකේ මම කියන්න කතා කරන්න අදහස් කරේ මේ ඉන්දිරා දැන් සාමාන්‍යයෙන් අපි සංස්කෘතියක් තුල කොටු වෙච්ච මිනිස්සුනේ. ඒ කියන්නේ අපිට සමහරවිට හැංගීම් කියන ඒවා සංස්කෘතියෙන් හරි තරපගෙන තද කරගෙන ඉන්න වෙලා තියෙනවනේ. දැන් ආදරයත් සංස්කෘතියෙන් එහෙම හිර කරගෙන ඉන්න තියෙනවනේ. ඒක කොච්චර සාධාරණද නේ. සාමාන්‍යයෙන් ලංකාවේ ඕන පිරිමි කෙනෙකුට ඕන කොල්ලෙකුට එහෙම කියමුකෝ කෙල්ලෙක්ගෙන් අහන්න පුළුවන් ආදරේද කියලා. ආදරේ ප්‍රකාශ කරන්න සහ ආදරේද කියලා කැමැත්ත විමසන්න පුළුවන්. හැබැයි ගෙනු ළමයිකට බෑනේ මේක. මම මේ ගීතේ පුරාම ඒ කතාව තමයි කියලා තියෙන්නේ.
මගේ ඉහෙලියක් ගිය අත්දැකීමක්. කතා කරන එක අහන් ඉඳලා මට හැබැයි පරිස්සම් කරගෙන තියාගෙන හිටියා. ඒකත් ඔය වගේ ට්‍රැක් එක ආවට පස්සේ වැඩ කරගත්තා. මෙහෙම දේවල් ගැන කතා කරද්දී ඇත්ත නේද මේ කියන්නේ කියලා හිතෙනවනේ. ඔබටත් හිතෙන්නට ඇත්තනේ. සාමාන්‍යයෙන් අර අර සම්මතය සංස්කෘතික විදිය තමයි, සම්මතය තමයි පිරිමි ළමයා තමයි මුලින් අහන්න ඕනේ. හැබැයි ගෑල් ළමයට බෑ. හිතේ කැමැත්තක් හරි ආදරයක් හරි තියෙනවා නම් ගෑල් ළමයි කියන්නේ අපේ පාර්ශවයට බෑ මුලින්ම ගිහිල්ලා අහන්න. එහෙම ඇහුවොත් ඒක ලොකු මදිපාඩුවක්, නැත්තම් කියනවා මෙන්න මේක නම් මෙහෙම පස්සෙන් එනවා. ඒක හරි වැරදි විදිහට තමයි සමාජගත වෙලා තියෙන්නේ. අහන්න නැතුණාට අහන්න හිතෙනවනේ. අහන්න හිතෙනවා. අහන්න හිතෙනවා. හැබැයි අහන්නේ නැහැ. ඇයි වැරදියට හිතයි කියලා. නමුත් ඕක අනිත් පැත්තදී එහෙම ප්‍රශ්නයක් නැහැ. ඔබට කොහොමද ඒක දැනෙන්නේ? ඒ කියන්නේ දැන් ගොඩක්ම ඔය මේ ලංකාව කියන රට මේ පුංචි රට ඇතුළේනේ ඔය ප්‍රශ්නේ තියෙන්නේ. ගොඩක් වෙලාවට ඒ තියෙන හැඟීම් ප්‍රකාශ කරගන්න, නිදහසේ ප්‍රකාශ කරගන්න විදිහක් නැහැ. ඔබ කොහොමද ඒක දකින්නේ? ඇයි මෙහෙම වෙලා තියෙන්නේ අපිට? ඔබට නිකන් කොහොමද හිතෙන්නේ ඒක? මේම ඉන්දිරා සාමාන්‍යයෙන් ඕනෑම රටකට, අපේ රට විතරක් නෙමෙයි, ඕනෑම රටකට සංස්කෘතියක් අවශ්‍යයි, ආගමක් අවශ්‍යයි. හැබැයි මේක අපි හරි වැරදි තැන්වලින් අල්ලන්නේ නිසා, අපි වැරදි තැන්වලින් භාවිතා කරන නිසා වැරදි විදිහට භාවිතා කරන්නේ. මං හිතන්නේ සමහර වෙලාවට දැන් මේක මිනිස්සු අන්දන්නත් හොඳ ක්‍රමයක්නේ නේද? දැන් මේ දවස්වල දන්නවා ඇති මේ සංස්කෘතික සහ ආගම තරම් ජනප්‍රිය වෙළඳ භාණ්ඩයක් සහ මිනිස්සු නතු කරගන්න මේ වචන කියන එක මං හිතනවා මට අනුව හරි අවභාවිතා කරන වචන දෙකක් මීට තරම් නැහෙන හොයාගන්න. ඒක තමයි කියලා කියන්නේ. අපි හරි ආඩම්බරෙන් කියනවා සංස්කෘතික මිනිස්සු කියලා. මේකම තමයි ලංකාවේ අපි පරිහානිය කියලා මං හිතන්නේ. ඇත්තටම සංස්කෘතික මිනිසෙක් කියන්නේ කවුද? ඔබ හිතන විදියට, ඔබ දකින විදියට. නෑ, සංස්කෘතික මිනිහෙක් කියලා කියන්නේ දැන් අපේ සංස්කෘතිය තුළ මං ඔබට සහ ඔබේ හැඟීම් දැනීම වලට සහ ඔබගේ නිදහසට තර්ජනයක් නොවී ජීවත් වෙනවා නම් මං හිතන්නේ ඒක තමයි මිනිස්සෙක සංස්කෘතිය මිනිහෙකෙන් වෙන්න ඕනේ. ඒ කියන්නේ සංස්කෘතිය තුළ මම කියන්නේ අදටත් මං විරුද්ධයි. මිනිස්සුන්ගේ හැඟීම් දැනීම් කියන ඒවා කොටු නොවී තියෙනවා නම් හොඳයි. ඒ කොටු කිරීම පිළිබඳව තමයි මගේ දෙන්නේ. ඒකල කියන්නේ සංස්කෘතියට ආදරය කලපනවා කියන්නේ නේද? ඒක මොනතරම් ඝේද වචකයක්ද? ඔබ හරි. ආදරය කියන්නේ ආදරය. හැබැයි ආදරේ සංස්කෘතිය කියලා කියන්නේ ඒක අර පැන්ටයි ජිල්බෝලයි වගේ කිසි ගැළපීමක් නැහැ නේ. මේ දෙකේ ගැළපීමක් තියෙන්න ඕනේ. මේ මාතෘකා දෙකම ගැළපෙන්නේ නැහැ මං කියන්නේ. සංස්කෘතිය යන්නේ එක පැත්තක. හැබැයි ආදරය කියන්නේ හැඟීමක්. මේ දෙක ඇයි අපි එක උඩ තියන්නේ? සහ ඇයි මේ දේ තුල මිනිස්සු හිර කරන්නේ? මං එක කිව්වේ තවදුරටත් සංස්කෘතිය කියලා කියන්නේ ලංකාවේ අර දැන් අනිත් දේ වගේම මේ සංස්කෘතිය මිනිස්සු වැරදි විදිහට අල්ලගෙන ඒක වෙන බරක් දීලා මිනිස්සු එකතර කාලයකට රවට්ටන්න තුන වචනයක් තමයි සංස්කෘතිය කියලා කියන්නේ. මිනිස්සු අල්ලගත්ත දැන් වැරදි. සංස්කෘතිය අල්ලගන්න ඕනේ. සංස්කෘතිය තියෙන්න ඕනේ. හැබැයි අපි අල්ලගන්න සංස්කෘතිය බදාගන්න තැන් වැරදි. ඒක අපි අතහරින්න. සංස්කෘතිය නිදහස නැති තැන සංස්කෘතියක් නැහැ නෙත්තටමනේ. එතනදී මට හිතෙනවා මෙහෙම, දැන් ඔබගේ ඔය කතාබහත් එක්ක දැන් සංස්කෘතිය ඇතුළේ අපි නිදහස් වෙන්න ඕන සහ අපේ ඒ සංස්කෘතියත් එක්ක ඈඳගෙන ඔය හැඟීම් එකට එකතු වෙලා යනවා නම් සමහර අකිට අපි කියන්නේ අර ජීවිතේ ඇරියස් තියාගෙන ඉස්සරහට යනවායි කියන්නේ. ඒක හරි. ඒකල කියන්නේ මම ඇත්තටම මේක තදින් විශ්වාස කරනවා. දැන් අපි කියමුකෝ පිය ගැටපෙළක පඩි 20ක් නගින්න තියෙනවා නම් අපි හරි ක්‍රමානුකූලව 1-2-3 කියලා නගිනවා නම් අපිට හරි මහන්සියක් නැහැ, අපිට තෙහෙට්ටුවක් නැහැ. හැබැයි ජීවිතේ තෙහෙට්ටු වෙච්ච මිනිස්සු ඔය පඩි අරලා නැග්ග මිනිස්සු. දැන් හිතන්නකෝ හරි සංවේදී මාතෘකාවක්. ආදරේම කියමුකෝ. ආදරේ ගැන ඉන්දිරායි මායි හරි ලස්සනට කතා කර කර ඉන්නවා. මෙතන අපි යාළුවෙක් වෙනවා. බොරු. එහෙම ආදර නැහැ කියලා කියනවා නම් අනිවාර්යයෙන්ම මේ මිනිස්සේ කොහරි ඔළුවේ ජීවිතේ ඇරියස් එකක් තියෙනවා. අනිවාර්යෙන් නේද? දැන් අපි දෙන්න හරි සුන්දරව ආදරේ මෙහෙමයි
ඉදිරත් මයි හන ඔහු ඇත්තන ආදරයක් ජීවිතය තියෙන් ඕනේ මෙම කියක එන්නකට අපේ අලුවෙක් අපි තුම හදිසියාව මෙතෙන්ට ඇවිල්ල ඉමනුස්සය මේකට හාත් පසින් විරුද්ධව ඒකල කියන්නේ හරි තරහෙන්ගේමු දවේශයෙන් උත්තර දෙනවා ආදරය කියල හෙම එකක් නෑ හැබැ ආදරයක් නෑ ආදරය කියන්නේ බොරුවා ඒ කියන්නේ මනුස්සයගේ කියන වචනටිකම ඇරියස්සයක් හොයර දෙනවා ඒකන හෝ බලාපොරොත්තු වෙච්ච ආදරේ ලැබිල නැහැ නැත්තං එයාට ඕන කරන ඒ ආදරේ කාටවත් දී ගන්න පුළුවන් වෙලා නැහැ ආදරේ තුල අපි නිදහස් වෙන්න ඕනනේ නෑ මේ මේ ඇරියස් එක හැමතැනම තියෙනවනේ සමහර වෙලාවට අපේ නිර්මාණකරණයේ තියෙනවා නේද හොඳ නිර්මාණයක් දෙන්න නම් ඒ මනුස්සයා හොඳට ජීවිතේ විඳලා තියෙනවා අනිවාර්යෙන් නේද ද එහෙම නොවිඳපු මනුස්සයෝ තමයි සමහර වෙලාවට කලාව ඇතුළ පිස්සු කෙලින මං විශ්වාස කරන්නේ ඇත්තටම ඇත්තටම හොඳට ජීවිතේ විඳපු නැති මනුස්සයෙක්ගේ එහෙම හොඳ නිර්මාණයක් බලාපොරොත්තු වෙන්න බෑ. එක්කෝ ඒ නිර්මාණී පිස්සුවක් එනවා. එහෙම නැත්නම් ඒ නිර්මාණකාරය පිස්සෙක් එනවා. මං විශ්වාස කරනවා. ඒක એટલે කියන්නේ හොඳ නිර්මාණයකට නම් අනිවාර්යෙන්ම අර නගින පඩි ටික පයින් නැතුව ජීවිතේ ළමා කාලේ අපි එහෙමක දැන් වැස්ස වහින වෙලාවට අපිට පුළුවන් අපි පොඩි ඉන්ද්‍රාණ නම් ගවුම් කොටයක් කලිසම් කොටයක් ගහගෙන එළියට පැනලා නටනවා. දැන් ඕක මම මටත් කරන්න අපි පොඩි කාලේ කරලා තිනවා. හැබැයි ඕක අපිට ලොකු කාලේ කරන්න බෑනේ. කරපුවම අන්න ඒ අර අර කියන සංස්කෘතියේ ප්‍රශ්න කරන අවස්ථාවට එනවා. ඒ කියලා කියන්නේ අර ඇරියස් එක තමයි දාට ඉන්නේ. ඒ කාලෙට වෙන්න ඕනේදී වෙන්න ඕනේ. දැන් ඕක ඇත්තටම අද අධ්‍යාපන ක්‍රමය තුල තියෙනවනේ. මම මේක මේ දවස්වල අත්විඳිනවා. මගේ පුතා ශිෂ්‍යත්වයෙන් ලියන පොඩි එකක් එනවා. දැන් ඇත්තටම මට වෙලාවකට මම ගුරුරුත් එක්ක තර්ක කරනවා. ඒක એટલે කියන්නේ ඇත්තටම මා පුදුමාකාර කොටුවීමක් මේ ළමයිගේ තියෙන්නේ. ඇත්තටම දැන් කියන්නේ මේ පහවසරත් එක්ක මේ අධ්‍යාපන ක්‍රමයත් එක්ක මම හිතන්නේ ඔය ළමයාගේ අහිමි වෙන ජීවිත කාලේ ඒ නිදහස සහ సౌందర్యාත්මක විඳීම ඒක એટલે කියන්නේ ඒ මිනිස්සයා පරිසරයෙන් ලබා ගන්න දේවල් ලබා ගන්නවා දේ ළමයා. එතකොට ඒ ළමයා යන්නර වෙන්නේ ඔය අවුරුදු ගානේ ඇරියස් එකත් එක්ක තමයි ඉස්සරහට අනාගතේට. හැබැයි ඔය ඇරියස් එක කොතනින් හරි පිට කරනවා මේ රටේ. ඒක නිර්මාණකාරයෝ වෙන්න පුළුවන්, පාලකයෝ වෙන්න පුළුවන්. හැබැයි ඒ ඇරියස් එක පිට කරන දවසට රටක් විදිහට හෝ සමාජයක් විදිහට බලන් ඉන්න අපිටත් විඳින්න වෙනවා සහ දුක් විඳින්න වෙනවා. දුක් විඳින්න වෙනවා. සමහරවිට ඒ දුක වෙන්න ඇති අපි දැන් මේ විඳින්නේ. අනිවාර්යයෙන්. කතාවට බාධා කරන්න හිතෙන්නේම නැහැ මට. අහගෙන ඉන්න හිතන මම හිතන්නේ ඔබටත් එහෙම හිතෙන්නේ නැති. ඔබ අතීතයට යන්නේ නැති. අපේට ලැබිච්ච ළමා කාලේ අපේ දරුවන්ට ලැබෙන්නේ නේද කියලා ඔබට හිතෙන්නට ඇති. මොකද සාමාන්‍යයෙන් ඉස්සර නම් වහින වෙලාවට බාගෙට තෙමි තෙමි හරි කඩදාසි රුවක් හදලා අපි වතුරේ පා කරලා යවනවා. ඒ පා කරලා යවලා ඒක ඒ කඩදාසි රුව පාවෙන දිශාව බලන් ඉඳලා සහ ඒක දැන් අමාරුවෙන් සමහරක් විට දරුවෙක් හදාගන්න ඔය කඩදාසි උරු. හරි. ඒක ගිලිනව වතුරේ. ඒ පුංචි හිතට දැනෙන මේ හැඟීම අපි විඳලා තියෙනවා ඒ කාලේ. නමුත් අද දරුවන්ට ඒ දේ ලැබෙනවද? නැහැ. ඒක එතන ඉන්දියා දැන් මෙහෙමනේ ඒ කඩදාසි උරුව ගිලින එකෙන්. ඒ ළමයා දැන් ඉන්දියා ඒ දවස්වල අපි ක්‍රමක්‍රමයෙන් නැතිවීම පිළිබඳව සහ අහිමිවීම පිළිබඳවත් පොඩි පාඩමක් ඉගෙන ගන්නවා. ඉගෙන ගන්නවනේ. නේද? හැබැයි දැන් එහෙම නැති ළමයා සමහර වෙලාවට තමන්ගේ ජීවිතය අර අපි කියන රිස්ක් එකේ නෙන්නේ. ඔය ඔරුව ගිලෙන බව නොදැක්ක ළමයා සමහර වෙලාවට ජීවිතෙන් ගිලෙන්න පුළුවන්. නේද? සමහර වෙලාවට සියදිවි විනාශ ගැනීම, මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීමක් වෙන්න පුළුවන්. ඉතින් මේ අපරාධය කරන්නේ කවුද? දෙමෝපියන්. දෙමෝපියෝ සහ මේ අධ්‍යාපන ක්‍රමය. අධ්‍යාපන ක්‍රමය. ඒකල කියන්නේ මට ඔය ඔරු ගැන කියනකොට මට මතකයි අපේ ගේ ඉස්සර වැවක් තියෙනවා. මන්ද මගේ අලුත් එකක් කියනකොට කියන්නේ ඒක තමයි. ඔය වැව තිබ්බේ අපිට පොඩි කාලේ ගුටි කණ්ඩමයි කියලා. සාමාන්‍යයෙන් දැන් පාවසර ශිෂ්‍යත්වයේ තිබ්බ කාලෙම ඕනෑ වෙලාව අපේ අම්මා ටික සැරයි. දැන් ඇයි ජීවිතේ මතර නැහැ. අම්මගේ වැඩේ ඉතින් මං ඉස්කෝලේ ආවනම් අවිල්ලා ආවනම් එහෙම හනස්සක් අරගෙන වැව වට යනවා මාව හොයන්න. ඔය වැවේ සමහරලාට අපි ඉන්නේ කුබුක් ගහක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වතුර මැද්දේ වෙන්න පුළුවන්. ඒක හැබැයි ඒ නිදහස අපි භුක්ති විඳා. ඒ පරිසරයත් එක්ක බද්ධ වුණා. ඒත් එක ඉගෙන ගත්තා. ඉගෙන ගත්තේ නෑ කියන්න බෑ. දැන් හිතන්න අපේ නිර්මාණශීලීත්වය කියලා කියන්නේ දැන් අම්මා එන වෙලාවට අම්මගෙන් බේරෙන්න බොරුවක් ගොතන්න බෑ අපි.
ඒ ගොතන බොරුවත් අපි නිර්මාශීව කරන්න ඕන. මොකද අම්මා ලෙසියෙන් රවට්ටන්න බෑ. අම්මට දැනෙනවා නේද දරුවන්ගේ. ඊට පස්සේ අම්මෙන්නකොට හැංගෙන්න ඕනේ. එතකොට ඒ හැංගෙන්නේ අපි අඹ ගහේද එහෙම නැත්නම් ඒක අම්මට පේන දුරක වෙන්නත් ඕනේ නැති. යන්නත් බෑනේ බයයිනේ. එතකොට ඉතින් නිර්මාණශීලීත්වය මොකද මම අහලා තියෙන පොතෙන් බොහෝ දුරට දරුවෙක්ගේ ළමා පෞරුෂයට බලපාන ඉතාම හොඳ නිර්මාණශීලී ක්‍රීඩාවක් තමයි හැංගිමුත්තන් කියලා කියන්නේ. අපි ඔබ කරලා තියෙනවා. මොකද මේ හැංගිමුත්තන් කරන එකත් එක්ක ඔළුව තුල අපි නොකිව්වට සැලසුම් ගණනාවක් ක්‍රියාත්මක වෙනවා. දැන් හිතන්න සාලෙක හැංගෙනවා නම් අර අනිත් කෙනාට පේන්නේ නැතුව පුටුවේ හැංගෙන්නද මම පුටුවේ කොච්චරක් තැනකින් හැංගෙන්න සමහරලාට ඒ පුටුවට මේ තියෙන දේවල් අර පේන්නේ නැති විදිහට ආය අසුරනවා සමහර වෙලාවට. එහෙමනේ අපි කරන්නේ. දැන් ඒ කියන්නේ හරි ලොකු සැලසුමක් මේ ළමයාගේ ඔළුවේ පොඩි දෙයක් තුළ ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඒ දේ දැන් නැහැ. ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා අර ඔබ කීවා වගේම අර අපි පුන පුනා කියනවා වගේම ඇරියස් තියෙන මිනිස්සු තමයි යන්නේ ඉස්සරහට. ඒ වගේම තමයි දැන් ඔබට මේ විදිහ නිර්මාණ කරන්න සහ අපේ හදවත්වලට ඔබේ හදවත්වලට කතා කරන්න මේ විදිහ සංවේදීව කතා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඔබට එකක් ඒ නිර්මාණ ඇතුලේ කොහේ හෝ තැනක කොනක ඔබත් ඉන්නවා. ඊට වඩා 100ට මට හිතන 99.9%ක් විතරම ඔබ තව කෙනෙක්ගේ හිත කියවනවා. ඔබට තව කෙනෙක්ව දැනෙනවා. මේ දේ නේද අපි මේ පොඩි කාලේ ඉඳන් අපි අරන් එන්නේ. ඔව් ඒක තමයි මං කියන අර මට මොනව හරි දෙයක් ඇහුවා දැන් මාත් එක්ක යලුව කියන්නකෝ. දැන් ඔබ මාත් එක්ක ඉඳලා මොනව හරි දෙයක් කිව්වනම් මං ඉක්මනට උස්සන් ගිහලා එතනින් මාව තියා ගන්නවා. අර මේ දේ මට වුණා නම් අර අපි ජනප්‍රිය චිත්‍රපටයක් තියෙන ස්ලම්ඩොග් මිලියන. දැන් ඒකේ ඔහු ජයග්‍රහණයට යන්නේ මේ හැමදේම අත්විඳින්න හින්දා. මං හිතන්නේ ඒ ප්‍රමාණයෙන් නොවුණත් අපේ ජීවිතවල ඒ දේවල් තියෙන්න ඕනේ. වැටීම් තියෙන්න ඕනේ, නැගිටීම් තියෙන්න ඕනේ. සාමාන්‍යයෙන් වාහනයක් මම ඒක තමයි මං ඇත්තටම යෝජනාවක් විදිහට කරන්න කැමති. ජීවිතේ එකපාරක් හරි එහෙම අබැද්දියක් වෙලා නැත්තම් අබැද්දියක් කරගෙන හරි බලන්න. කොහොමද අපිට දැනෙන්නේ කියන දේ නේද? ඔවර මේ දොස්වල කියන්නේ ඒ වගේ. ඒක හරි ආසයි දෙයි. කාම කරලා නැත්තම් කරලා බලන්න නේද ආසයි හිතේ ඒක. ඔව්. කියන්නේ එහෙම කරදරයක් වෙලා නැත්නම් කරදරයක් කරගෙන හරි බලන්න. ඒක මොකද මම ඒක අත්විඳිනවා. සමහර වෙලාවට ජීවිතේ යාළුවෝ කියලා අපිට හිටපු යාළුවෝ යාළුවමද? එතකොට අපි ජීවිතේ වටිනාකම් දීුණු මිනිස්සුන්ට ඇයි අපි ජීවිතේ මෙච්චර වටිනාකම් දුන්නේ? ජීවිතේ අපි ඔළුවේ යම් ඉඩක් සමහර පුද්ගලයන්ට වෙන් කරගෙන හිටියානම් ඇයි අපි මෙච්චර ඉඩක් වෙන් කරගෙන හිටියේ? මේකට වෙන ඉඩක්කට වෙන කවුරු හරි පුරවගත්තා නම් වටිනව නේද කියලා තේරුම් ගන්න පුළුවන්. අනිත් එක තමයි දැන් හිතන්නකෝ දැන් මට සමහරවිට මං අසනීප නොවි එක විදිහට ගියා නම් ඉඳලා වෙනද වගේම ජීවිතය යනවා. දැන් මේ ටිකේ මම මේ ලැබෙන ඉඩෙන් සහ විවේකයෙන් මොනව හරි කරන්න try කරන්න පුළුවන් එකම දේ විඳ ගන්නත් බැයි නං. ඒ කියන්නේ මේ අත සහ කකුල මාස 3 නැගිට ගන්නම් බෑ. එතකොට මං ලියනවා බිත්තියේ. දැන් ගිහින් බැලුවොත් එimhe ගැලීම කැටපත් පවුරට වැඩි නිර්මාණ ගන්න මයි බිත්තියේ තියෙනවා. අපේ වයිෆ් කියලා කියන්නේ සාමාන්‍ය ලක්ෂ ගණක් විතර වටින නේද කියලා බිත්තියේ. ඒ තරම් ආදරණීය බිරිඳක් මම ඒක තමයි මං කිව්වේ. ඇත්තනම දැන් ඔක අපේ අම්මා ඉස්සර කියනවා මේ එහෙම අම්මලා එහෙමනේ කියන්නේ ඔබ මොන ගොන් වැඩේ කරත් එතන විතරක් මොළේ ඇති වැඩ කරා කියලා. විවාහය. හැබැයි ගොඩක් අයට වරදින තැනක් වෙන් කියලා කියන්නත් පුළුවන් නේ. ඔව් බොහෝ අයට වරදින්නේ. දැන් මේක තමයි වරදින්න මම ඒකෙන්ද කිව්වේ අර අපි අපේ දේවල් ෂෙයා කරගන්න බෑ. අපේ දේවල් බෙදා ගන්න බෑ නා. ෂෙයා කියා බෙයා කියන දේ නැත්තම් පවතින්නේ නෑ. මම ඒක විශ්වාස කරනවා. ඒක කියලා කියන්නේ මං කියන්න ලැජ්ජත් නෑ. මට කරන්න ලැජ්ජත් නෑ. සමහර වෙලාවට අය රාජකාරී කරලා ඉන්නකොට ඇයෙන්නේ මන් දන්නවා මහන්සි වෙලා කියලා. එතකොට සමහරලාවට රැට උයනව කෙනෙක් අපේ ගෙදර අර අපේ වචනේ කියන මහා කජ්ජක් නෙමෙයි. ඒ වෙනුවෙන් මට පුළුවන් උයන්ද. මම හිතන්නේ එතන තමයි බෙදා ගන්නවා කියලා කියන්නේ. සමහර වෙලාවට ඇය පළවෙනි
දරුව ප්‍රසූත කරලා එනකොට ඇව නවන්නේ මම. ඒ රාජකාරිය මං නැන්දම්මට බාර දුන්නයි කියලා කියන්නේ අපේ අම්මට බාර දුන්නෙත් නෑ, ඒගේ අම්මට බාර දෙන්නෙත් නෑ. ඒ කියන්නේ අපි අර කොලේක අස්සම් කරලා කරන ගනුදෙනු නෙමෙයි. ඒකල කියන්නේ මම ඒකනේ කිව්වෙ මං බිරිඳ කියන වචනට කැමති නෑ. ඒක මට නිකන් හරි කරදරයක් නෑ, ඉසිරදයක් වගේ. මේ මහා ලොකු වගකීමක් වුණින් තියෙනවා වගේ. මං ඒ හින්දා ඇත්තටම මම තාමත් ඇව තියන් ඉන්නේ අර මං කිව්වේ මං අර චූටි කාලේ 6 වසරේ චූටි කාලේ කියන්නේ 6 වසරෙන් මං දැක්කේ යාළුවෙක් විදිහට හදාගන්න පුළුවන් යාළුවෙක්. ඒක තමයි මං කැමති. ඒකල කියන්නේ මම සාමාන්‍යයෙන් අපි සැහැල්ලු වෙන්න මදු විතක් පානය කරමු කියන්නේ. කියන්නේ මදු විතක් පානය කරන වෙලාවේ ඇත්ත එහා පැත්තේ ඉන්නවා නම් අර දොඩවන වෙලාවට අහන් ඉන්න. ඒ දේ පව බෙදා ගන්න පුළුවන් නම් මට ඒක තමයි මං හිතන්නේ මගේ බෙදා ගැනීම කියලා. කෙටියෙම කිව්වොත් ඔව් තමන්ට අර අංශක 360ම විවෘත වෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ජීවිතේ හරි සුන්දරයි. ඔව්. ඒ බිරිඳනේ මේ. අදටත් මගේ යාළුවා ඉහෙලියේ. එයත් හිතනවාදී මං යාළුවා කියලා. කෙටියෙන් මං අහන්න කැමතියි මේ දේ. දැන් ඔබ කලාශේෂේ ගොඩක් දේවල් ගැන හරි සංවේදීව හිතලා වචන ගොනු කරන කෙනෙක්. ඒ ගණකාධිකාරීවරියක්. මේ ශේෂ්‍ය දෙක පරස්පරව යන ශේෂ්‍ය දෙකක්. හරි වෙනස්. කොහොමද මේ තේරුම් ගැනීම? කොහොමද ඔබ කාලය වෙන් කරවා ගන්නෙ? ඒ කියන්නේ තේරුම් ගන්න අපිට කාලෙ තිබ්බා. මං කිව්වේ ඒක කාල සීමාවක් යනකොට අපේ ආදරය අත්හැරිනවා. මං හිතන්නේ ඉතින් නිවාඩු පාඩුව ඇය හිතලා තේරුම් ගන්න ඇති මොන හරි දෙයක් මුගේ ඇති. ඈ පොඩි ආදරේ වෙන කැලලක් ඇති කියලා. විමාලක කියන්නේ මෙන්න මේ වගේ කෙනෙක් කියන්නේ. මේ වගේ මිනිස්සෙක් කියලා කතාවක් තියෙනවනේ. ආදරේ නම් ආදරේ නම් යන්න දෙන්න, නැවත එන්න ආපසු එන්න හේතුව දන්න කියලා. නොදෙනුවත්ම හෝ හේතු හදලා ඇති කියලා. හැබැයි මෙහෙම ඉතින් සමහර වෙලාවට ඔය කියන කතාව මොනවා කිව්වත් අපේ බිරිඳගෙන් දුරකතන නැමතුමන් දුන්නොත් කියන්නේ ආපු හොස්සනම් මොකද හොස්සනගින් මැස්ස යන්න බෑ කියලා කියන්නේ. සමහරවිට තරහ යන ඔය කියන එකත් ආදරේ කැලලක් නේ නැද්ද? තමන්ට වැඩිපුරම තරහ යන්නේ තමන්ගේ අර ආදරේ වැඩිපුර සමීප කෙනා එක්ක. ඒ කියන්නේ අපි දෙයක් බලාපොරොත්තු වෙනවා වැඩියෙන් දෙයක් නේද? එතකොට සමහරවිට ඒක ඇයිද කේන්ති කියන එක ආදරේ එක ප්‍රතිචාරයක් වෙන්න බෑද කේන්ති කියන එක? අනිවාර්යයෙන් නේ. ආන් ඉන්නවනම් මං හිතන්නේ වැදගත් වෙයි මේ ටික. දැන් මේ වෙලාවේ කාර්ය බහුලයි නම් ඔබට පුළුවන් සහ ඔබගේ ආදරණීය බිරිඳටත් පුළුවන් YouTube හරහා නරපන්න මේ වැඩසටහන. මම හිතනවා හොඳ අර්ථවත් සහ ජීවිතය ගැන ටිකක් ගැඹුරට අපි කතා කරා මේ හොරාවෙදි. ඉතින් බොහොමත්ම ස්තුතියි ඔබට. අපහසුකම් මැද්දේ වුණත් අද මේ දේවල් බෙදා හදාගන්න සජීවීව ඔබ අපිත් එක්ක එකතු වුණා සහ ඉදිරි කටයුතු හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා සුභපතනවා අයියේ. බොහොම ස්තුතියි. ඒ කියලා කියන්නේ ඒ වගේම මම ස්තුතිවන්ත වෙනවා සහ සුභපතනවා සුප්‍රීම් ටීවී ආයතනයට විශේෂයෙන්ම නිෂ්පාදන කණ්ඩායම ඔබ ඇතුළු සියලු දෙනාටම. මොකද මේ පිළිගැනීම ඉතාම ආදරණීයයි. කියන්නේ ඇත්තරම නිර්මාණකාරයේ අර අර මල් රැගෙන එන්න මාව ජීවත් අතර සිටිනකොට කියලා අර මරුණට පස්සේ මල් පස්සේ මල් අරන් ආවට වැඩක් නැහැ නේ. දැන් ඇත්තටම මට හරි බරට දෙවුණා ඔබේ ඉල්ලීම සහ ඔබේ ආරාධනය. ඒ නිසා තමයි ගාට හරි අමාරුවෙන් මේ පඩි ටික නැගලා ඊට පස්සේ මෙතෙන්ට ආවේ. ඇත්තටම මට හරි බරට දෙවුණා. බොහොම ස්තුතියි ගොඩක් මේ. බොහොම ස්තුතියි සහ ලොකු ගෞරවයක් ඔබගේ පැමිණීම. බොහොමත්ම ස්තුතියි. හැමදාමත් සතුටින් නිරෝගීව ඉන්න. ඉතින් මේ විදිහට මම කැමති මේ හෝරාව අවසන් කරන්න. අලෝනත් අසරණයිනේ අයිතිකාරයෙක් නැති. හැබැයි ඒ දවස වෙනකන් ආදරයෙන් ඉන්න. ආදරේ නම් යන්න දෙන්න, ආපසට එන්න හේතු හදන්න. ඉතින් එහෙනම් ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. මේ විදිහටම අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. පුංචි විරාමයක් අරගෙන අපි ආපහු මේ පැත්තට එනවා. Every morning.